சரி, நான் முன்சே மாம்சம் வந்தில வெளுவட்ட கம்மன் நேர்த்து கேளமேன். உனக்கா தெரியாதே? සෙනසුරාදා හිස්ටරි ක්ලාස් එක තිබ්බ නැද්ද? අර මුද සෙනසුරාදා අපි කරන්න ගියාම බලහට්ටුනානේ ඒක නතර කරා. ඒක අපි කරේ නෑ මන්ති. ආ සර්. ඒක කරේ නෑ ඒ වෙනුවට දැන් මන්ති දැම්මේ අද. ආ හරි සර්. හරි. ඒතොර අපි ගිය සතියේ මුද අපිට කතා කරන්න අපි ගිය සතියේ පටන් ගන්නකොට තමයි ඉතුරු විසද්ද උනේ. අපිට අද තියෙන්නේ කතා කරන්න 83 වෙනි ප්‍රශ්නේ 83. දැන් අපි ඉන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ 83 වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි 82 ප්‍රශ්නෙට සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. 82 ප්‍රශ්නේ තියෙන්නේ මුදු සසුනේ දියුණුව සඳහා පරාක්‍රමබාහු රජුගේ සිදු වූ සේවාවන්. දැන් ගේ සතියේ ඉඳපු ළමයි මට කියන්න බුදුදහම දියුණු කරන්න පරාක්‍රම බව රත්තුමාගෙන් වෙච්ච සේවාවන් මොනවද? යුනිකාය සමාජයේ සමාජකරණ සම්බන්ධයෙන් මල්වතු විහාරයයි අභයගිරි විහාරයයි ජේතවන විහාරයයි මේ තුන් නිකායේ සමග කරවනවා පොළොන්නරුවේ මහා පරාක්‍රම බව රජතුමා. ඊළඟට පුතේ අර පොළොන්නරු කතිකාවත කරවනවානේ පොළොන්නරුවේ ගල් විහාර බිත්තියේ කරවලා තියෙන පොළොන්නරු කතිකාව. ඒ හැරුණාම පොළොන්නරුවේ ගල් විහාරය ඊපස්සේ පොළොන්නරුවේ ගල් විහාරයේ තම උත්තරාරාමය කියලා අපි කියන පොළොන්නරුවේ ගල් විහාරයේවත් උත්තරාරාමය පොත්ගුල් විහාරය පොළොන්නරුවේ කිරි වෙහෙර ඒ වගේම පබළු වෙහෙර නේ ආදී වෙහෙර විහාර ස්ථාන ප්‍රතිසංස්කරණය කළා. හරි. ඉතින් අද දින ප්‍රශ්නේ අපිට 83 පරාක්‍රමබාහු රජු විදේශ සම්බන්ධතා පැවැත්වූ රටවල් නම් කරා. බුරුමය දකුණු ඉන්දියාව සමග හරි නේ 83 ලියපු නැති ළමයි නම් ලියා ගන්න මහා පරාක්‍රමබාහු රජතුමා විදේශ සම්බන්ධතා පැවැත්වූ රටවල් බුරුමය දකුණු ඉන්දියාව
දකුණු ඉන්දියාවේ ලංකාවට ළඟින්ම තිබුණු රාජ්‍ය මට කියන්න බලන්න. ඉන්දියා. දකුණු ඉන්දියාවේ ඉන්දියාව කියන පාණ්ඩ්‍ය රාජ්‍ය. පාණ්ඩ්‍ය රාජ්‍ය. පාණ්ඩ්‍ය රාජ්‍ය. පාණ්ඩ්‍ය රාජ්‍ය. දකුණු ඉන්දියාවේ ලංකාවට ළඟින්ම තිබුණු රාජ්‍ය තමයි මොකක්ද? පාණ්ඩ්‍ය රාජ්‍ය. එතන මෙන්න මේව තමයි දකුණු ඉන්දියාව කියලා කිව්වේ හරිනේ දකුණු ඉන්දියාව කියලා කිව්වේ ඒ රටවල් හරි අපි අමුද ඊට පස්සේ 84 වෙනි ප්‍රශ්නේ 84 පුතේ මට ප්‍රශ්නේ කියන්නේ පරක්කම් පරක්කම් භූමිය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතා පළුදු වීමට බලපෑ සිද්ධිය මොකක්ද? පළුදු වුණා කියන්නේ මොකද? බිඳ වැටීම. බිඳ වැටුණාන හරි. ඉතින් පළවෙනි පරාක්‍රමබාහු රජතුමා මේ බුරුමය කියන රටත් එක්ක පවත්වගෙන ගිහින් සම්බන්ධතා බිඳ වැටෙනවා. සම්බන්ධතාවයේ අතරමඟදී කැඩෙනවා. ඒකට මේ පළුදු වුණා කියලා කියන්නේ. ඒතර පරාක්‍රමබාහු රජතුමා බුරුමය සමග ගෙන ගිය සම්බන්ධතා පළුදු වීමට බලපෑ සිද්ධිය මොකක්ද? ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා බුරුමය සහ ලංකාව අතර තිබුණු සම්බන්ධතාවයේ අලුතු වුණා. නේද? එළියන්නේ මොකද පස්සේ ලියමු විනාඩියක් ඉන්න. දැන් ඔන්න ශ්‍රී ලංකාව හා බුරුමය අතර තිබුණු සම්බන්ධතාවයේ පළදු වෙන්න බලපාන කාරණේ තමයි බුරුම පාලකයා අලාවුන්සිතු විසින් ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. හැදිරෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වුනේ කියලා කියන්න. දැන් ඔන්න ලංකාව සහ බුරුමය අතර සම්බන්ධතාවයේ පළදු වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒ කියන්නේ අපි ලංකාව බුරුමෙත් එක්ක තරහා වුණා. එහෙමනේ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේ ක්‍රිස්තු වර්ෂ 1664 දී බුරුමය ආක්‍රමණය කිරීමන පරාක්‍රමවලතුමා හටියුතු කරා. අන්න හරි. දැන් බුරුම පාලකයා අලවුන්සිතු ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා කෝපයට පත් වෙන ලංකාවේ පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1164 දී බුරුමය ආක්‍රමණය කරා. බලන්න මේ අපේ රටේ රජ කෙනෙක් නේද? දැන් අපි නිතරම කතා කරන්නේ පුතේ අපේ රට ආක්‍රමණය කළ අවස්ථාවේ නේ? පාණ්ඩ්‍යයන් ලංකාව ආක්‍රමණය කළා, චෝලයෝ ලංකාව ආක්‍රමණය කළා. අපි කතා කරේ. හැබැයි මෙතෙන්දි වෙන්නේ පොළොන්නරුවේ පළවෙනි පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1164 දී බුරුම රාජ්‍ය ආක්‍රමණය කරා. බුරුමය ආක්‍රමණය කරනවා. මට ළමයි කියන්න පළවෙනි පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1164 දී බුරුමය ආක්‍රමණය කරන්න යැව්වේ කවුද? නගරගිරි කිත්ති සෙනෙවි නාවික හමුදාවක්. නගරගිරි කිත්ති සෙනවියා යටතේ නාවික හමුදාවක් යමු. නගරගිරි කිත්ති. එතකොට නගරගිරි කිත්ති සෙනවියා ප්‍රමුඛ නාවික හමුදාව ගිහිල්ලා
burume akramane karala jayagrahane labana ekena ape hamuda mahaparakram bawage nayakatwe nagaragiri kiyana senaviya nagaragiri kiti senaviya burume rajya akramane den eya burume rajya akramane karala නැවත ලංකාවට එනවා. කවුද ලංකාවට එන්නේ? නගරගිරි සහ හරි සතුටුයි කාටද? පරාක්‍රම බාහුවට. මොකද අපි බුරුමෙත් එක්ක බොහොම ළඟින් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. අවසානයේ බුරුමේ අපිට පොඩි පොඩි කරදර කරන්න ගත්තා. අපි බුරුමේ ආක්‍රමණය කළා. නේ? ඒ ආක්‍රමණය කියන්නේ නගරගිරි පිටිසලමිය. ඒ ආක්‍රමණය ජයග්‍රහණය කරලා නැවත ලංකාවට එනවා. සතුටට පත් වෙච්ච රජුරුව මොකද කරන්නේ නගරගිරි කිත්ති සෙනවියාට ගම්බින් ත්‍යාග කරනවා එයාට තෑගි වශයෙන් ගම්බින් ප්‍රදානය කරනවා එතකොට නගරගිරි කිත්ති සෙනවියා පරාක්‍රම බව රජතුමා ගම්බින් ත්‍යාග ලබා දීපු බව සඳහන් වෙලා තියෙනවා කොහෙද දෙවනගල සෙල්ලිපිය ළමයි මට කියන සෙල්ලිපියක් කියන්නේ මොකද මොකක්ද ශිලා ලේඛන නගරගිරි කිත්ති සෙනවියා බුරුමේ ආක්‍රමණය ජයග්‍රහණය කර ලංකාවට ආවහම ඒකට සතුටු වෙච්ච රජුරෝ එයාට ඉඩම් ත්‍යාග වශයෙන් ලබා දුන්නා කියලා. අපි ওই ටික ඔක්කොම තුන ලියා ගන්න ඕනේ. 84 වෙනි ප්‍රශ්නෙට ওই ටික ඔක්කොම ලියන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහලා තියෙන්නේ පරාක්‍රම බව රජතුමා බුරුමය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතා පළුදු වීමට බලපෑ හේතුවනේ. අපි ඉස්සෙල්ලා ඒක ලියමු. සම්බන්ධතාවයේ පළුදු වෙන්න බලපාපු හේතුව. අයිමන් දරුවෝ කියන බාන සම්බන්ධතාවයේ පළුදු වෙන්න බලපා සිද්ධි මොකක්ද? සර්. අලෝකින්තුදී ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. අන්න හරි. ඔව්. සර්. ඔකේ මොකද? සර් දැන් සාවේ බුරුමේ ආක්‍රමණය කරානේ. ඔව්. ඒක තාම යනවාද? තාම ආක්‍රමණය කරගෙන දින්නේ. එහුනේ මොකද වුණා? අන්තිම ටික. සර් තාම ආක්‍රමණය කරගෙන දින්නේ. නෑ 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 නෑ. ඒ වගේ කාලෙම ඉවරයි නේද? මේ වෙන වරට. නේද? ඒක පොඩි සිද්ධියක් විතරයි. ඒක අවස්ථාවක් විතරයි. මහා පරක්කම් ගව සමයේ පොඩි වෙලා පොඩි කාලයක් යටත් කරගෙන ඉන්නියකත් වෙලාම නෙමෙයි. ඊට පස්සේ ආව. ඊට පස්සේ ක්ලාස් කරාද? අවු ආයි නැවත බුරුමේ වෙනම රාජ්‍යයක් වෙනවා නේ අර දැන් ওই පළවෙනි විජය මේ මොන පළවෙනි රාජ්‍ය රාජ්‍ය පළවෙනි රාජේන්ද්‍රලා වගේ අවුරුදු 70 ගණන් අවුරුදු 50 ගණන් නේ ඒගොල්ලෝ අපේ රට අල්ලන් හිටියන්නේ එහෙම අල්ලගත්තු එකක් නෙමෙයි මේ පොඩි තරවටුවක් අපි කරේ නේද අපිට බුරුමේ නිකන් පොඩ්ඩක් අපිට අපිට සලකන එක පොඩ්ඩක් අඩු කරාම නේද අපි ගණන් නොගත්තාම අපේ රජුගේ පොඩි නිකන් සද්දයක් දැම්මා නිකන් පුරුමට නේද ඔකම ගාන්නේ ගාන්නට වඩා වැඩි වුණත් අපි වැඩ කරන්නේ මේ වගේ නිකන් ඉස්සරහට නේද හරි මම ප්‍රශ්නේ කරේ මොකද ඒ ආන්නේ මගෙන් ඒ දරුවා ආන්නේ මගෙන් බුරුමේ අපි අල්ලගෙන ගොඩක් කල් තියන් හිටියද නේ ඒ අනෝ තාමත් බුරුමේ අපිට යටත්ද කියලා නේ හරිද මේක සිද්ධියක් නේද අපි ලියමුද ඒක ලියන්නේ එක බුරුම පාලකයා 84ට ගුදයා 84ට බුරුම පාලකයා බුරුම පාලකයා අලාවුන් සිටු අලාවුන් සිටු සිටු දිනේ අලාවුන් රජු බුරුම පාලකයා වූ අලාවුන් සිටු රජු ලංකාවට විරුද්ධ ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප්‍රතිපත්තියක්
ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බුරුම පාලකයා වූ අලාවුන් සිතු රජු ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බුරුම පාලකයා වූ අලාවුන් සිතු රජු ලංකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය හරි දැන් ඊට පස්සේ 84 මේක තමයි අදාළ උත්තරය කියන්නේ ලංකාව සහ බුරුමය අතර සම්බන්ධතාවයේ පළුදු වුණේ මේ නිසා ඊළඟට අපි ලියනවා මේ සම්බන්ධතාවයේ පළුදු වීම නිසා වෙච්ච දේවල් කීපයක් නේ එතන පළවෙනි කාරණේ නිසා අපි ලියනවා 84 එක කියලා දාලා ලියනත් මේ මොකක්ද අපි ලියන්නේ 84 අපි එක කියලා දාලා මොකක්ද ලියන්නේ Kristu arse 1964 පරාක්‍රම බාහු රජු නගරගිරි කිත්ති Nagaragiri Kitti Senaniya Yatate Nagaragiri Kitti Senaniya Yatate Aisa itu burung yang akramane keragangan menghitung nanti. Jadi akramane kerana itu pasti sakit ya kerana apa yang prasetya itu nanti pasti api akramane ada ini. Hatan sa api itu dan wasi ini. Oh, memang itu wasi sama yang orang kisah orang itu ada itu yang nanti benar kita jatuh keragangan ini. Nih, ini Britania terkara. Britania atas keragangan ini. Oh, Britania atas keragangan apa itu? Iti ada Britania apa yang ada atas keragangan? Masalah ini sih tistuna kiti ya, nih? Iya kan sih. Oh, ini pasti api sakat kerala, sakan kerala, nih dah sakat kan? Dewa kita mah bumi api bumi yang atas keragangan terus pasti ibu lu dikangi dia nih, pasti ibu lu api sakat keran list dia nih. Bumi kan api dah bawa terkak nih, nih? Oh. Itu udah api apa sih? Ini sakat kerala api pas wisud kan? Api ayam, nih deh. Apa nih cara Britania kerap buang ke loko dewa lapor ke barat utara pulang ke tanah kuning ini. Nih api api visin wenat lata wal akraman ini terpu awasta pun potong ini di. Nih deh. Wedi pramana ya ini wenat bidesi ke apa yang ada terkait dengan awasta. Mana? Hari muka tapi ini Kristus sedas sekali ada antara ini para akrama orang itu nagara kiri kiri senavia ada deh. නාවික හමුදාවක් යවා නාවික හමුදාවක් යවා නාවික හමුදාවක් යවා බුරුමේ ආක්‍රමණය කිරීම
බුරුමය ආක්‍රමණය කිරීම ක්‍රිස්තු වර්ෂ 1164 දී පරාක්‍රම බාහු රජු නගරගිරි කිත්ති සෙනවියා යටතේ නාවික හමුදාවක් යවා බුරුමය ආක්‍රමණය කිරීම හරිනේ උදේ තව එතන ඉඳ තියනවා නේද ඔව් සර් කාරණයක් ලියා ගන්න පුළුවන් නේද දෙක කියලා දාලා ඔව් සර් රූල් හතරක් පුළුවන් සර් පුළුවන් නේ දැන් මට දරුවේ කියන්න දෙක කියලා දාලා මොකක්ද ලියන කාරණේ දෙවෙනි කාරණේ කියලා මොකක්ද අරතන ලියන්නේ නගරගිරි කිත්ති සෙනවියා යටතේ ගම්බිම් ප්‍රදාන ජයග්‍රහණය කිරීම ජයග්‍රහණය ආක්‍රමණය ජයග්‍රහණය කර පැමිණි නගරගිරි කිත්ති සෙනවියාට ගම්බිම් ත්‍යාග වශයෙන් ලබා දීපු බව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වෙනවා කියන කාරණය තමයි ලියන්නේ හරිනේ අප ලියමු දෙවෙනි කාරණය බුරුම ආක්‍රමණය ජයග්‍රහණය බුරුම ආක්‍රමණය ජයග්‍රහණය කරදීම නිසා බුරුම ආක්‍රමණය ජයග්‍රහණය කරදීම නිසා රජු බුරුම ආක්‍රමණය ජයග්‍රහණය කරදීම නිසා රජු නගරගිරි කිත්ති නගරගිරි කිත්ති සෙනවියාට නගරගිරි කිත්ති සෙනවියාට ගම්බිම් ගම්බිම් ත්‍යාග ලෙස ගම්බිම් ත්‍යාග ලෙස ගම්බිම් ත්‍යාග ලෙස ලබා දුන් බව ගම්බිම් ත්‍යාග ලෙස ලබා දුන් බව දෙවනගල සෙල්ලිපියේ දෙවනගල සෙල්ලිපියේ සදාහන් වේ. ගම්බිම් ත්‍යාග ලෙස ලබා දුන් බව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වේ. හරිනේ බුරුම ආක්‍රමණය
ජයග්‍රහණය කර දීම නිසා රජු නගරගිරි කිත්ති සෙනවියාට ගම්බින් ත්‍යාග ලෙස ලබා දුන් බව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වේ. Nih, tapi asu ada aku masih nggak sadar ya lantau, kan? Harap terlambau aja cuma, widesa sambandita apa tuh rata balik, kan? Kamai guru me, itu kalian kami guru me ke mitra sili, berkata untuk terela, alaum situ aja cuma lantau sambandin, virudha pratibhatiya kanu kamane karena gila, apa yang mati beri? Nabi kamu dawa karena gila, guru me apa kamane karena ia akan apa jaga berani kan? Karena dia tuh kemudian itu pasti langkah paratur baru sami dapur India waktu teka sambandu tadi puna dia demar daru ekian kan? Langkah paratur baru sami dapur India waktu mana raja sambandu sambandu tadi pot kalau dia Pandya raja tamai api sambandata pavattala thiyen. Dan mata daruwen kiyanna. Indiyave Pandya rajye rajakama sambandhayen. Indiyave Pandya rajye rajakama sambandhayen. Athi wu aragalayakata parakrama bawa rajathuma mediyan vela thiyen. Indiyave Pandya rajye rajakama sambandhayen athi wena aragalayakata ape rajyuru mediyan vela thiyen. Nih, ikan widesa ratak desa palana siddhiya. Pandya rajye rajakama sambandhayen athi wunu aragala. Eka visandanna ape rajyuru mediyan. Dan mata kiyanna me welawa ada Lankawata puluwanda wenath ratak athi wela thiyena prashnayak visandanna mediyan penne. Bæ. Ai bæ. Bæ. Ape rate prashna godak ne. අපේ රට ආර්ථිකමය වශයෙන් දේශපාලනික වශයෙන් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ මොහොත. ඒ නිසා ප්‍රශ්න ගොඩක ඉන්න අපිට වෙන රටක ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න බෑ. නේ? හැබැයි දැන් පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය රාජ්‍යයේ රජකම සම්බන්ධයෙන් ඇති වෙන අරගලයක් විසඳන්න මැදිහත්. ඒකෙන් මොකද අදහස් වෙන්නේ? ඒ කාලේ අපේ රටේ ආර්ථිකය ස්ථාවරයි ඒ කාලේ අපේ රටේ දේශපාලන බලය ස්ථාවරයි ඒ කාලේ අපි නිකන් බලවත් නේ අපි කියන දේ අහන රටවල් ඉදලා තියෙනවා හරි හොඳයි බලන්න ඊපස්සේ ඔයගොල්ලෝ ඉන්නේ මම ඉන්නේ 31 වෙනි පිටුවේ අන්තිම ඡේදෙක උත්තර බලන්න 31 අන්තිම ඡේදෙම කියනවා මෙකල පාණ්ඩේ පාණ්ඩ්‍ය රාජ්‍යයේ පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍යට කුලසේකර නම් කුමාරයෙක් සටන් කළේ. ඒකට මට කියන්න පරාක්‍රම බාහු රජතුමා ලංකාව පාලනය කරනකොට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යය පාලනය කළේ කවුද? පරාක්‍රම පාණ්ඩ්‍ය නේ දකුණු ඉන්දියාවේ පාලකයා පරාක්‍රම පාණ්ඩ්‍ය විරුද්ධව කුලසේකර නම් කුමාරයෙක් සටන් කරනවා. මෙයත් එක්ක සටන් කරන්න එනවා කුලසේකර කියන කුමාරයා. අපිද මේනේ පරාක්‍රම පාණ්ඩ්‍ය කියලා. නේ ඔන්න පරාක්‍රම පාණ්ඩ්‍ය. මෙයත් එක්ක සටන් කරන්න එනවා කුලසේකර කියන කුමාරයා. හරිනේ? දැන් මෙයත් එක්ක අහගන්න යනවා දැන් අපේ රටේ පාලකයා මහපරාක්‍රම බාහු මේ ඉන්නේ නේ පරාක්‍රම බාහු මේ කෝඩ් ළමයි ඉන්නේ මේ රජවරු මොනද
කොබ්ලම එන්නේ මේ පරාක්‍රම බව මේ කුලසේකර කියන කුමාරයා මේ පාණ්ඩ්‍ය පාලකයා. එතන පාණ්ඩ්‍ය පාලකයාවන පරාක්‍රම පාණ්ඩ්‍ය සමග එයාට විරුද්ධව සටනක් කරන්න එනවා කුලසේකර. නේ? මෙන්න මේ වෙලාවේදී පරාක්‍රම පාණ්ඩ්‍ය රජුගේ මෙන්න මෙයා. නේ? මෙයා මෙයාට ගහන්න වෙනකොට මෙන්න මෙයා මොකද කරන්න කියනවාද කියන්නේ? උදව් ඉල්ලනවා. උදව් ඉල්ලනවා කාගෙන්ද? පරාක්‍රම බාහු. ලංකාවේ පරාක්‍රම බාහු රජුගේ මෙයා උදව් ඉල්ලනවා මෙයා. ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍ය පාලකයා පරාක්‍රම පාණ්ඩ්‍ය උදව් ඉල්ලනවා ලංකාවේ පරාක්‍රම බාහු රජතුමාට. ඉතින් අපේ රටේ රජුරෝ මොකද කරේ? මහපරාක්‍රම බාහු ගාවින්ද හොඳම සෙනවියෝ පරාක්‍රම බාහු කිව්වොත් ඕන දෙයක් මේගොල්ලෝ කරනවා. එහෙම කට්ටි ඉන්නවද දැනුත් නේද? ආ තමන්ගේ නායකයා කිව්වොත් ඕනම දෙයක් කරන්න සූදානම්. නේ? බොරු බොරු උනා කියනවනේ නායකයා වෙනුනේ නේද? හරිනේ. නායකයා වෙනුනේ බොරු උනා කියනවා. හරි. ඒතකොට මේ මහා පරාක්‍රම බාහු ඉතාම ප්‍රසිද්ධ දක්ෂ සෙනවියන් දෙදෙනෙක් ලංකාපුර සහ ජගත් විජය කියන සෙනවියෝ දෙන්න ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයේ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමාරයාට උදව් කරන්න යවන. හරිනේ? ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපේ දෙන්න ගිහිල්ලා මෙයාට උදව් කරලා නේද මෙයාගේ රජකම තහවුරු කරා. ඒ කියන්නේ අපිට ඉස්සර එහෙම සත්‍යයක් තිබුණා. හැදිරෙන්නේ බලන්න ප්‍රශ්නේ 85. පාණ්ඩ්‍ය පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍ය රජුට විරුද්ධව සටන් කළේ කවුද? කුලසේකර නම් කුමාරයෙක් නේද? ලියා ගන්න. කුලසේකර නම් කුමාරයෙක්. කුලසේකරට විරුද්ධව සටන් කිරීමට පරාක්‍රම පාණ්ඩ්‍ය උදව් ඉල්ලුවේ කාගෙන්ද උදව් ඉල්ලුවේ? ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බාහු රජුගේ. ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බාහු රජුගේ. Excuse me sir. Okay රුදේ. Sir බුරුමේට රාමඤ්ඤ දේශය කියලා කියන්න පුළුවන් නේ? පුළුවන්. බුරුමේට රාමඤ්ඤ දේශය කියලා කියන්න පුළුවන්. බුරුමෙට රාමඤ්ඤ දේශය කියලා යන්න පුළුවන්, මියන්මාර් කියලා යන්න පුළුවන්. ඉස්සරම කියලා තියෙන්නේ රාමඤ්ඤ දේශය, ඊට පස්සේ ඒක බුරුමෙ වෙනවා, ආයි මියන්මාර් වෙනවා, ආයි බුරුමෙ වෙනවා, ආයි මියන්මාර්. නම් මාරු වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ තේලිගොනේ 86ට නේද? කුලසේකරට විරුද්ධ සටන් කිරීමට පරාක්‍රම පාණ්ඩ්‍ය උදව් ඉල්ලුවේ කාගෙන්ද? ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බාහු රජුගෙන්. හරිනේ? දැන් එතනටම ලියන්න ඊළඟ රූපේ පාඩම මාරු කරලා ලියන්න. ඊළඟ රූපේ පාඩම මාරු කාරණෙන්ද ලියන්න ඊළඟ රූපේ. සර් පොඩ්ඩක් ආයෙ උත්තර කියන්න පුළුවන්ද? මේ හරිනේ? ඊළඟ රූපේ ලියන්න. සර් අසහනෙන් ප්‍රශ්න උත්තරේ කියන්න පුළුවන්. කියමුද?
අසූ හයට උත්තරය කියන්න පුළුවන්ද? මොකද අසූ හයේ දැන් මේ අසූ හය වෙනි එකේ පුතේ අසූ හයේ අපි ලිව්වා දැන් අපි උදා මේ පරාක්‍රම පාණ්ඩ්‍ය කුලසේකරට විරුද්ධ උදව් ඉල්ලුවේ කාගෙන්ද කියලා අහලා තියෙන්නේ නේ උදව් ඉල්ලුවේ කාගෙන්ද ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බාහු රජුගේ 86 උත්තරේ තමයි ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බාහු රජුගේ හරි නේ එතනටම ලියන්න ඊට පස්සේ කියන්නේ ඒ ප්‍රශ්නෙටම 86ටම ලියන්න අසූ හයටම ලියන්න පාට මාරු කරලා හරි කාරණයක් විදිහට ලියන්න පරාක්‍රම බාහු රජු ලංකාපුරහ පරාක්‍රම බාහු රජු ලංකාපුරහා පරාක්‍රමබාහු රජු ලංකාපුරහා ජගත් විජේ පරාක්‍රමබාහු රජු ලංකාපුරහා ජගත් විජේ නම් සෙනවියන් දෙදෙනා යටතේ නම් සෙනවියන් දෙදෙනා යටතේ නම් සෙනවියන් දෙදෙනා යටතේ පරාක්‍රම පාණ්ඩයට නම් සෙනවියන් දෙදෙනා යටතේ පරාක්‍රම පාණ්ඩයට සහාය වීමට සහාය වීමට සේනාවක් යැවීම සහාය වීමට සේනාවක් යැවීම නේ කවර මුදෙත් මට කියන්න පුතේ 86ට ඔයගොල්ලෝ ලියපු උත්තරේ මට කියන්න බලන්න මොකද ලංකාවේ පාලකයා වූ පරාක්‍රම බහු රජතුමාගේ පරාක්‍රම බහු රජු ලංකාව ලංකාපුරහා ජගද්විජයනම් සෙනවියන් දෙදෙනා යටතේ පරාක්‍රම පාණ්ඩයට සහාය වීමට සේනාවක් යැවීම සේනාවක් යැවීම හරි දැන් මොන අපි එතනින් පස්සේ එනවා පුතේ තවත් පාලකේ දාවට දැන් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ දැන් අපි කතා කරලා තියෙනවා කලින් මුද ලංකාවේ පළවෙනි රාජධානිය අනුරාධපුරය නේ දැන් ඊට පස්සේ ලංකාවේ අනුරාධපුරයෙන් පස්සේ ඇත්තටම ඊළඟට අපේ රටේ රාජධානිය උනේ අනුරාධපුරයෙන් පස්සේ ඊළඟට අපේ රටේ පොළොන්නරුව නේ දැන් අනුරාධපුරයේ රාජධානිය තියෙන කාලෙම අපේ රටේ රාජධානියක් බවට පත් වුණ පුතේ මාගම් හරිද දැන් ඔයගොල්ලෝ අහලා දෙනුනේ කාවන්තිස්ස රජුරු නේද ඔව් ආ කාවන්තිස්ස රජුරු කියන්නේ මොන රාජධානියද ආගම රාජධානිය ආගම රාජධානියද නේ කාවන්තිස්ස රජුරු මාගම රාජධානිය පැහැදිලිනේ එතකොට මේ අනුරාධපුර රාජධානිය තියෙන කාලෙම තමයි මේ රාජධානිය තිබුණේ මේක එච්චර ප්‍රධාන රාගෙනි මේක තමයි ප්‍රධානෙ ඊළඟට අපිට මතකයි එක වෙලාවකදී අනුරාධපුර රාජධානිය පාලනය කරපු ධාතුසේන රජුව මරලා මතකනේ නේද ධාතුසේන රජු මරලා පළවන කාශ්‍යප තමන්ගේ රාජධානියේ බවට පත් කරගත්ත කොහෙද
පළවෙනි කාශ්‍යපගේ කාලේ අපේ රටේ අගනුවර සීගිරි. හරිනේ? සම මතක තියාගන්න අනුරාධපුර රාජධානිය තියෙන අතරෙම ලංකාවේ දකුණු පැත්තේ මාගම කියලා රාජධානියක් තිබුණා. ඒ වගේම අනුරාධපුරේ පොඩි වෙලාවකට නැති වෙලා චූටි වෙලාවක් රාජධානිය වශයෙන් තිබුණා සීගිරි. හරිනේ? එතකොට එහෙම බැලුවහම ප්‍රධාන වශයෙන් අපේ පළවෙනි රාජධානිය අනුරාධපුර ඊට පස්සේ ප්‍රධාන රාජධානිය වෙන්නේ පොළොන්නරුව. දැන් මේ පොළොන්නරුව රාජධානියේ පාලකයෝ කිහිප දෙනෙක් බිහි වෙලා තියෙනවා. ඒකෙන් ශ්‍රේෂ්ඨ පාලකයෝ පොළොන්නරුව රාජධානියේ වැදගත් පාලකයෝ තුන් දෙනෙක් අපිට හම්බ වෙනවා. පොළොන්නරුවේ වැදගත් පාලකයෝ තුන් දෙනෙක්. ඒ තුන් දෙනාගෙන් දෙන්නෙක් ගැන මම දැන් සාකච්ඡා කරලා ඉවරයි. කවුද සාකච්ඡා කරලා ඉවර වෙච්ච දෙන්නේ? පරාක්‍රම බහු මහවිජය බහු පරාක්‍රම. පොළොන්නරුව රාජධානියේ ඉතාම ප්‍රකටම පාලකයා මුරුම පාලකයා තමයි මහවිජය බහු. මහා විජය බහු. දැන් මහවිජය බහුගෙන් පස්සේ පොළොන්නරුවේ දේශපාලන අරමුදයක් ඇති වෙනවා මතකද? පළවෙනි මේ මහවිජය බාවුගේ පස්සේ රජකම ලැබෙන්නේ එයාගේ සහෝදරය ජයබාහු නේද? ඒතර ජයබාහුත් එක සටන් කරනවා එයාගේ පුතා වික්‍රමබාහු. වික්‍රමබාහුගේ පස්සේ රජ වෙන්නේ දෙවෙනි ගජමා. එහෙම මතකද? එතකොට කොහොම හරි මහවිජය බාහු කියන පාලකයාගෙන් පස්සේ පොළොන්නරුවේ යම් දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ පොළොන්නරුව තුළ ස්ථාවර පාලනයක් බිහි කරන පාලකයා තමයි ඊට පස්සේ මහා පරාක්‍රම බහු රජු. පරාක්‍රම බහු. හැබැයි පුතේ ඔයගොල්ලෝ වැරදිව තේරුම් ගන්න එපා. මොකද්ද? පොළොන්නරුවේ ආරම්භක පාලකයා මහවිජය බහු. මහවිජය බහුගෙන් පස්සේ ඊළඟ පාලකයා මහා පරාක්‍රම බහු නෙමෙයි. මහා මහවිජය බහුගෙන් පස්සේ පාලකයෝ කිහිප දෙනෙක් එනවා. හැබැයි ඒගොල්ලෝ ඊතරම් දක්ෂ පාලකයෝ නෙමෙයි. ඒ නිසා මහවිජය බාහුවෙන් පස්සේ පොළොන්නරුව බිහි වෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ පාලකයා තමයි මහා පරාක්‍රම බහු. මහා පරාක්‍රම බහුවෙන් පස්සේ ආයිත් ඒ තත්ත්වයට ඇති වෙනවා. හරිද? ඊට පස්සේ යම් හෝ ස්ථාවර මට්ටමකට මේකට පාලනය කරනවා. නිශ්ශංකමල්ල රජු. නිශ්ශංකමල්ල රජු. නිශ්ශංකමල්ල රජු. මහා පරාක්‍රම බහුවෙන් පස්සේ යම් හෝ ස්ථාවරත්වයක් ඇතිව අපේ රට පාලනය කරන්නේ නිශ්ශංකමල්ල රජු. නිශ්ශංකමල්ල රජු. දැන් අපි කතා කරන්න යන්නේ මෙයා ගැන. මෙයාට අපි කියනවා නිශ්ශංකමල්ල රජු කියලා කියනවා. එහෙම නැත්නම් මෙයාට කියනවා මුදෙම් අපි කීර්තිශ්‍රී නිශ්ශංකමල්ල කියලා. හරිද? නිශ්ශංකමල්ල කියලා කියනවා. එහෙම නැත්නම් කීර්තිශ්‍රී නිශ්ශංකමල්ල කියලා කියනවා. මෙයා අපේ රට පාලනය කරනවා ක්‍රිස්තු වර්ෂ 1187 ඉඳලා 1196 දක්වා. 1196 දක්වා තල වශයෙන් වසර කීයද? නිශ්ශංකමල්ලගේ පාලන කාලේ තල වශයෙන් අවුරුදු කීයද? 9ක්. අවුරුදු 9ක්. මෙයාගේ පාලන කාලේ වසර 9. එතකොට මෙයා මහා ලොකු පාලකෙක් නෙමෙයි නේද? අපේ රට පාලනය කරපු පාලකයෝ ගත්තොත් කියව දැන් ඔයි මහවිජය බාහු. මහවිජය බාහු මේ රට පාලනය කරා වසර 55. මහවිජය බාහු රජතුමා අපේ රට පාලනය කරා වසර 55. හරිද? ඒ වගේම මහා පරාක්‍රම බාහු රජුව ගැන අපි කතා කරද්දී නේද මහා පරාක්‍රම රජුව 1153 ඉඳලා 1186 වෙනකන් මහා පරාක්‍රම බාහුගේ පාලන කාලේ. එතකොට 1186 1153 අඩු කරාම 6 3 3යි 8 5 3යි වසර 33ක් මේ රට පාලනය කරා. එහෙම බලනවාම නිශ්ශංකමල්ල බොහොම පොඩි කාලේ. හරි, දැන් මට දරුවෝ කියන්න පොත බලලා පාඩම ගියව දරුවෝ කියන්න නිශ්ශංකමල්ල කියන්නේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක්ද
කාලිංග වංශිකයා ඉන්දියාවේ කාලිංග දේශයේ ඉපදිච්ච එකෙක් හරිද ඉන්දියාව කියන රටේ දැන් ඉන්දියාව ඇතුලේ තිබුණ රාජ්‍ය කීපයක් පාණ්ඩ්‍ය චෝල පල්ලව කාලිංග මෙන්න මේ කාලිංග රාජ්‍ය ඉපදිච්ච එකනේ කවුද යාගේ තාත්තා Jayagopa kalinge palakaya Jayagopa Jayagopa ge birida e kiyanne Parvati deviya Nishankha mala rajyoge mama Parvati devi Etara Jayagopa saha Parvati deviya ge putha tamai Nishankha mala ena mata kiyanna daruwe Nishankha mala mona wanshike Kalinga wanshike ne mama lamayinda kalin paadam wala pahandili karala tiyenawa Mahaparakrama Bahumana wanshike Pandya wanshike ne e nisa ape rate me Polonnaruwa rajadhani samaye kalinga saha pandya wanshiya kiyana rajapawun deka athara balaya laba ganeema sadaha sadanna thiyena eka apita awasiya Pandya saha Kalinga hodai Nishankha mala kiyala kiyanne Pandya wansha neme Kalinga wansha eya Kalinga rajya ipadila tiyena eyage piya Jayagopa eyage mama Parvati videsha rataka ipadila Lankawa palakaya bawata pat thora eyage sambhava India ehema katti innawane neda vena ratawal wala ipadila mehi yabilla mehi hadila wadila me ratae palane kirimata patwechcha aya e wage mok anik patthak thiyena mehi ipadila vena ratawal wala gihilla padinchi wela e ratae purawasiya wage wada karana aya thiyena ne etakota mata kiyanna Nishankha mala rajyuru rajawunama eyata muhuna paanna wechcha abiyoga mona Parakrambahu rajuge daksha senadhipatiyan avanathawa thaba ganeema Pandya wanshikayan balawath wima walakwa ganeema ruhune tama balaya pawathwa ganeema Thawa karanayak thiyena puthe Nishankha mala rajatumata muhuna paanna wicca abiyoga thunak e daruwa kiwwa 1 3 4 ne kiwwe thawa abiyogayak thiyena mokak එනිසා අපේ රටේ ඇතැම් අය මේ මුදල් ඇමතිවරයාට එතරම් කැමති නෑ මොකද ඒක එයා ඇමරිකන් පුරවැසිය නේ එහෙනම් දැන් හිතන්නකෝ Nishankha Mala කියලා කියන එක නේ මේ රටේ රජ වෙලා ඉන්නවා එයා කොහේ පුරවැසිය කාලිංග වංශය ඒකට මේ රටේ මිනිස්සු ඇතැම් මිනිස්සු මෙයාගේ පාලනයට කැමති නෑ මොකද මිනිස්සු කියනවා මෙයා ලංකාවේ පාලකේ වුණාට මෙයා ඇවිල්ලා මේ රටේ එක්කෙනෙක් නෙමෙයි මෙයා ඇවිල්ලා කාලිංග වංශය නේ ඔන්න පළවෙනි විජයබාහුට තිබුණු පළවෙනි අභියෝගය තමයි කාලිංග දේශයේ ඉපදිනු අයකු වීම එව නැත්තම් කාලිංග වංශය කියපු වීම අනිත් එක අර දුන් කිව්ව වගේ මොකද්ද පරාක්‍රමබාහු රජුගේ දක්ෂ සෙන්පතියන් අවනත කරගෙන දැන් මං කියවන කලින් පරාක්‍රමබාහු දක්ෂ සෙන්පතිව දෙන්නේ මං කිව්ව කවුද ලංකාපුර ජගත් විජේ මේ ලංකාපුර ජගත් විජේ වැඩි දක්ෂ සෙලවියෝ ඒගොල්ලෝ පෙනී සිටියේ මහා පරාක්‍රමබාහු වෙන්නේ මහා පරාක්‍රමබාහු පාණ්ඩ්‍ය වංශිකයෝ හැබැයි Nishankha Mala කාලිංග වංශිකයෝ එතකොට මේ ජගත් විජේලා නේ ලංකාපුර වැඩි මහා පරාක්‍රමබාහුගේ සෙලවියෝ කොහෙත්ම කැමති වුණේ නැහැ කාලිංග වංශික Nishankha Mala'ගේ පාලනය. ඒත් එයාට අභියෝගයක් තිබුණා මේ දක්ෂ ඇමතිවරු පාලනය කරගන්න කොහොමද කියලා. ඊළඟ කාරණේ තමයි
පාණ්ඩ්‍ය මනුෂිකයන් බලවත් වීම වැරක් නෙවෙයි. මොකද මෙයා කාලික මනුෂිකයෙක්. මෙයා රජ වෙච්ච වෙලේ ඉඳලා මෙයා රජකමින් එළවන්න උත්සාහ කරන කවුද? අපේ රටේ යම්කිසි අරුබුදයකට ගිහිපු වෙලාවෙදී රුහුණෙන් මතුවෙච්ච අය තමයි රට ගොඩ අරගෙන තියෙන්නේ නේ දැන් අපි ළඟම උදාහරණයක් ගත්තොත් මෑත කාලේ අපේ රටේ මිනිස්සු අතර ඊයේ මේ පහුගිය කාලේ අපේ රටේ මිනිස්සු අතර අප්‍රසාදයට පත්වෙච්ච රාජ්‍ය නායකයෙක් වුණානේ මහින්ද රාජපක්ෂ නමුත් අප දන්නවා ඔබ දන්නවා 2009 වෙනකොට අපේ රටේ ජනප්‍රියම රාජ්‍ය නායකයා 2009 වෙනකොට අපේ රටේ ජනප්‍රියම රාජ්‍ය නායකයා කවුද? මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ. එයා රුහුණේ දකුණේ නේ? එයා රුහුණේ දකුණේ මාගම නේ? ඒතර එයා ඇත්තට ජනප්‍රිය වුණේ අපේ රටේ තිබුණ යුද්ධයක් නේ? ඒ යුද්ධය අවසන් කරා නේ? දකුණේ මතුවෙච්ච චරිතයක් දකුණේ කෙනෙක් තමයි ඒ වෙලාව රට බේරගන්නේ. හරි ඉතින්. ඒ වෙලාව රට බේරගත්ත දකුණේ වීරයෙක් වුණා නේද? ජනතාව අතරේ බොහෝ ප්‍රසාදයටපත් වුණා. මහරජාණන් වගේ මිනිස්සු කිව්වනම් අවසානයේදී වයසට යනකොට මේ යම් යම් කරන කියන දේවල් හරියට මතක නැහැ. අවුල් යනවා නේද? ඒ නිසා දන්නේ පොඩ පොඩ ඩාන් වෙනද වුණා ඩාන් වෙනද වුණා නේ? අන්තිමට මේ අපේ රටේ ඉතින් මිනිස්සු පිළිගුණ කරන රාජ්‍ය නායකයෙක් බවට පත් වුණා. නේ ඉතින් ඒ තුමගේ ලැබීම නේද කවෙලාවකද මිනිස්සු ඉතාලම ගෞරවයෙන් කතා කර පූජ්‍යලයේ පස්සේදී බොහොම හැල්ලුවට මිනිස්සු නිකන් නේද සත්තුන්ගේ නම් පවා දාන්න පටන් ගත්තා නේද හරිද ඔහොම තමයි ඉතින් දේශපාලනය හරි දැන් මොන කාලික වංශික නිස්සංක මල මෙරට පාලනය කරනවා එයාගේ තාත්තා ජයගෝප එයාගේ අම්මා පාර්වති එයාගේ ප්‍රධාන අභියෝග හතර එක තමයි කාලිංග වංශිකය කුමීම මහා පරාක්‍රම බාදුගේ දක්ෂ සෙන්පතිය නමනත කර ගැනීම පාණ්ඩ්‍ය වංශිකයන් බලවත් වීම වැළැක්වීම අනිත් පැත්තෙන් රුහුණේ තම බලය වතුරවා ගැනීම දැන් මට කියන්න අපේ දරුවෝ මේ අභියෝග ජය ගන්න නිශ්ශංක මල් රජුරු මොනවද කරන්නේ රාජතුමාගේ රසියාගේ සිද්දිනා ගැනීමන කටයුතු කරා. එවුනේ අපේ මන. වැසියාගේ සිද්දිනා ගැනීමන කටයුතු කිරීම. අන්න හරි වැසියන්ගේ සිද්දිනා ගන්න කටයුතු කරේ. එහෙම නෙවෙන්න ඕනේ දැන් පාලකයා තමන්ට අභියෝග වැඩි වෙනකොට මොකද කරන්න ඕනේ? රටවැසියාගේ සිද්දිනා ගන්න. නේ? රටවැසියාගේ සිද්දිනා ගන්න ඕනේ. එහෙම නැත්තම් පාලකයාට පාලනය කිරීම බැරි වෙනවා. දැන් මට අපේ දරුවෝ කියන්න. නිශ්ශංක මල්ල රජතුමා ජනතාවගේ සිද්ධි දිනා ගන්න ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ජනතාව කැමැත්ත දිනා ගන්න මොනවද කළේ දීර්ඝ ශිලා ලිපි පිහිටුවල වැසියන්ට අවවාද දීලා රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය අන්න හරියා එයා මේ අපේ දැන් තමයි මතක තියා ගන්න මේ පාලකයෝ කරන වැඩක් අපි මේකට අහු වෙනවා නේ යම්කිසි පාලකයෙකුට ඕනේ නම්
වැසියන් අතර ජනප්‍රිය වෙන්න ඒ පාලකයා කරන්නේ හැම තැනම ඉඩ ලැබෙන හැම තැනම ඒ පාලකයාගේ පින්තූරේ නම ගන්නවා නේ ඕගොල්ලන්ට මතකද ඕගොල්ලන් ගෙවල් වලට යන පාරවල් එහෙම හදලි ඉවර වෙලා ඒ පාර පටන් ගන්න දරින් ගහලා තියෙනවානේ මේ පාර ඉදි කරලා ඒකේ දැන්වීම් පූර්වක් දාලා තියෙනවානේ ඔය ගොඩක් ඒ පාරවල් ඉස්සර නම් මේ මෑතක් වෙනකම් තිබුණේ ඒ දාපු දැන්වීම් පූර්වේ කවුද හිටියේ අතර යක් නැ ගෙදරට පාර ගාව හදපු එකේ දාපු එහෙම රටි ඇමතිවරුන්ගේ නම් ඕ මැති ඇමතිවරුන්ගේ රූපවල ගොඩක් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා නේ එතකොට එහෙම හැම හන්දියක් හන්දියක් කාණෙම එයාගේ බැනර එකක් දාලා තිබ්බහම එයාගේ කටවුට් එකක් දාලා තිබ්බහම එයාගේ නම පුරවක් දාලා තිබ්බහම හැම වෙලෙම මිනිස්සුන්ට පේන්නේ කියවෙන්නේ එයාගේ නම එතකොට නිකම්ම එයා රටේ මොකද වෙන්නේ ජනප්‍රිය වෙනවා නිසංගම ලක්තරේ ඉඩ ලැබෙන කරන්න පුළුවන් හැම වෙලාවෙම ඒ කාලේ අද වගේ බැනර් පෝස්ටර් ගහන්න තිබුණේ නෑ යා මොකද කරන්නේ ඉඩ ලැබෙන හැම තැනම ශිලාලේඛන පිටුව ශිලාලේඛනයක් කරව පොඩි දෙයක් කරා ලොකු ශිලාලේඛනයක් කරව ශිලාලේඛනයක් කරලා නිසංගම රජු විසින් පෙරවන ලදී නේ ඉතර හැම ගමකම හැම නගරෙකම හැම තැනකම යන යන තැන තියෙන ශිලාලේඛන ඒක කියලා තියෙනවා නිශ්ශංක මරලටුනවා මේක තමයි. ඉතින් මිනිසුන් නිතරම කටට කියවෙන නමක් බවට පත් වෙනවා කරා. නිශ්ශංක මරල කියනවා. නේ? ඒක අපේ දරුවෝ කිව්ව හරිය. මේ රජුරු ජනතාව අතර ජනප්‍රිය වෙන්න කරපු දෙයක් තමයි ශිලාලේඛන ලිව වැඩි විශාල ප්‍රමාණ ලංකාවේ වැඩිම ශිලාලේඛන කියලා දෙන නිශ්ශංක මරල. හරිද? එතින් ඒකේ ලංකාවේ දිගම ශිලාලේඛනේ දල්පොත ශිලාලේඛන. දල්පොත ශිලාලේඛන හරිද? තව කාරණයක් පුතේ. මේ ජනප්‍රිය වෙන කරපු දෙයක්. බෙහෙර විහාර ප්‍රතිසංස්කරණේ. එමු නේ පුතේ. බෙහෙර විහාර ප්‍රතිසංස්කරණේ. ඔව් බෙහෙර විහාර ප්‍රතිසංස්කරණේ කරා හරි දැන් එයා ලංකාවේ ඉදි කරනවා මේ නිශ්ශංක ලතා මණ්ඩපේ. සත්මහල් ප්‍රාසාදය කියන නිර්මාණය කරව. රන් කොත් වේර කරව. එතකොට වටදාගේ 60 වටදාගේ රන්පොත් වේර නිස්සංගලතා මණ්ඩපය මේව කරන්නේ නිස්සංගම රජු. ත්‍රිතර ජනතාව ජනප්‍රිය. තව රජු හා රජපෞලේ අය තරාදී එක් පසෙකට නගමින්ද විවිධ වස්තුව තරාදී අනෙක් පසෙට දමා එකීබරට සමාන තුලාහාර දාන දී ඇත තුලාහාර දාන දුන්නා මොකද කාර්ය හදලා කිව්වේ මේ රජුරෝ ජනප්‍රිය වෙන්න කර දෙයක් තමයි තුලාහාර දාන හරිද තුලාහාර දාන කියලා කියන්නේ අර කිව්වාගේ තරාදියේ එක පැත්තක රජපෞලයේ දාන ඒතකොට ඒක බරයිනේ හරිද අනිත් පැත්තට ඒ බරට සමාන වෙන්න විවිධ දේවල් කියන්නේ කාසි වෙන්න පුළුවන් රත්රන් වෙන්න පුළුවන් නේද අනිත් පැත්තට ඒකට සමාන වෙන්න විවිධ දේවල් දාලා ඒව මිනිස්සුන්ට බෙදලා දුන්නා. හරිද? දැන් රජතුමයි යාගේ විසවයි යාගේ ළමයිනි රජපෞලේ අය තරාදීක පැත්තකට දැන් අමුතු කිලෝ 5 කිලෝ 3යි කියලා 400ක්. නේ මම දැන් කියන එක ගත්තා කිලෝ 400ක් බර තිබුණා කියලා. ඒ බරට අනිත් පැත්ත දාන අමුතු රත්තරන්. හා රත්තරන් කිලෝ කීයද? 400 ඊට පස්සේ ඒක බෙදලා මිනිස්සු ධන කියන්නේ ඒකනේ නේ ඒතකොට මිනිස්සු සතුට වෙනවනේ දැන් අද වුණත් තමයි ඔය මිනිස්සුන්ට පරිප්පු කිලෝ එකක් කාල් කිලෝ එකක් සීනි කිලෝ එකක් දුන්නම සතුට වෙනවනේ නේ එයාගේ බරට තුලාහාර දාන දුන්නු තව මේ රජුරෝ ජනතාව අතර ප්‍රසිද්ධ වේ ජනතාව අතර ජනප්‍රිය වෙන්න කරපු දෙයක් තමයි සොර සතුරු බිය නැති කිරීම. සොර සතුරු බිය නැති කර. දැන් මේ දවස්වල වෙනදට වඩා ඕගොල්ලන්ගේ ගෙවල් වල අපේ ගෙවල් වල බයෙන්නේ ඉන්නේ කවුවේ කියලා. සොර සතුරු දුකේ කියන බයෙන්නේ. ඇයි හොරු වෙන්නේ මේ දවස්වල? පෙට්‍රල්.
Oh, minisun dia kardi ke amaru ini diwakti namaru. Tapi minisun dia diwakti namaru ini putra samaharaya dhanne manatua porakawata dalamin. Ne? Dia budak kaya ke gewala lagi bicycle ini melia dala di mana tinggi mana dhanne manatua kudu ini. Udah bala kudu? Bicycle ini tanki itu petrol di mana kalah? Berapa kerajaan? Ne? Insa rataka pala kaya ke bala kima? Tiada. Rakyat janata awat sora satu lebih nanti kerana, bayar itu inna bulu angin. Kau kata nisshan kemana itu mama kau dapat? Sora satu lebih nanti kerana, tulah hara dana dulu, selimi kerewa, tapi badu sahana dulu na, janata awat badu sahana dulu. Ini terakhir ini, mereka juru, vivida pradesh vala, gam niyam gam vala sanchare, pala ke ජනප්‍රිය වෙන්න කරන දෙයක් මොකක්ද තමන්ගේ චතුරාර්ය සේනාවෙත් ධම්මියංගම් වල සංචාරය කරනවා දැන් අද අපේ රටේ රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති වෙලා අවුරුදු ගාණක් ගියා එයා වැඩිපුර මේ එන්නේ නැහැනේ ගම්මාන වල කොළඹටම වෙලා ඉන්නවා නේ කොළඹටම එහෙම ඉන්නේ නැතුව ගම්මාන වලට ඇවිල්ලා නේද Langkawi hamba tanah kita lagi hamba ini, nama minister katakan, nama prasna, nama ini dalam ayat ada kan, nama, eh, gevalar lagi, lembat sore kaki lagi, nama bodoh, ini pun nama minister teri apa tuh ini? Jana priya. Itu buat kenapa ini? Main kerajaan paksi jangan dibuat kali ya, ini, nih, ya nih terus mau vivida provinsi lah, vividnya, nih, tapi vivida istana boleh, nama minister katakan bahagia, nama. Biasa kaki lagi, adik alagan, no, kodila mai agan, no, aneh, gawal lagi, legal, bukui, bangku, ini segi, wani, beno, waktu mereka pilih lagi, no, no, itu kota, minisku, atri, ada, no, pri, ne, dengku, dengin, no, raja, no, itu, dengin, no, dengin, ya, bota, be, ma, tena, mata, gila, teka, sana, kota, tega, mas, sama, gila, no, kan, pilih sama, lagi, lagi, no, anak, gila, mata, natural, no, dan, nanti, lagi, pusing, no, agama, itu, mati, no, ya, kola, bayi, no, minisku, itu, lagi, sama, dia, nenek. Nen, ikutin, mungkin Vikram Singh mahathya ke narakat nen angin nen. Ini samahara ya kapati kaman ter, gamvalat ya nama katakan nama terhim katakan jalan pi. Hari, mana gua kisah katakan kan dia, nisshan kaman lagi nen. Mama ini nama, pada me visi nen, asu hatar. Mana dah lihat kan asu hatte ni prasni. Palamuane Parakrama Bahu Rajugen Pasuwa Polonnaruwe Rajawenne Kawuda Devana Vijaya Bahu Raju liya ganna Devana Vijaya Bahu Raju Demata vinadiyak kiyanna ape duwek kiyanna Devana Vijaya Bahu kiyanne kawuda Mahaparatram bahagian pasti polon naru raja ini jemari bija bahagian. How teri bija bahagian? Kok? Orang orang kiri, orang kiri wah. Mahaparatram bahagian pasti polon naru raja ini jemari bija bahagian. Ada jemari bija bahagian? Kok? Parakram bahagian sahodari aku punya. Anari parakrama bahu rajuge sahodariyekuge putek kiyala viswasa. Harida? Mahaparakrama rajuge sahodariyekuge putek kiyala viswasa karana. Meka matayak tiye. Hari. Ilama prashna balanna. Devana Vijaya Bahu raju yatate yuvaraja tanatura daruwe kawuda? Nishankamalla. Nishankamalla raju. Nishankamalla rajuge danna pane ne. Devani Vijaya Bahu Raju Yatate Yuvaraja Tanatura Daranne Nishanka Malla. Nishanka Malla. Ne. Then, Ogolo Panthiyata Vaadi Une Yanna 12ta Ne.
එතකොට දවල්ට කෑම කාලා එහෙම වාඩි වුණා නම් මේ වෙලාවට යක් අමාරු නිදිමත වැඩිපුර එනවා නේද? එවනේ කාලා ආවේ නැතත් ඒත් අමාරුයි බඩගින්න මතක් වෙනවා ඉන්න බෑ නේද? ඇනුම් යනවා ඇම්බර් වෙනවා හරි අමාරුයි නේ. ඈ එක දුවෙක් ඉන්නවා මට පේනවා. නිදාගත්තට පොඩි පොඩි වෙලාවක් චුටි වෙලාවක් නෑ නේ? හරිනේ? හරි බලමු. දෙවෙනි විජේභාව රජු යටතේ යුවරජ තනතුරු දරන්නේ නිශ්ශංක මල් රජු. ඊට බලන්න දෙවෙනි විජේභාව මරා රජ වූයේ කවුද? දෙවෙනි විජේභාව මරා රජ වූයේ කවුද? මහින්ද නමැති. කවුද දෙවෙනි විජේභාව මරලා රජ වෙන්නේ? මහින්ද නමැති. මහින්ද රජු. මහින්ද රජු. නේ? පුරලියා ගන්න 86 වෙනි ප්‍රශ්නේ දෙවන විජේපාව රජු මරා රජ වෙන්නේ කවුද? මහින්ද රජු. දැන් මට කියන්න මහින්ද රජු රටට දවස් කොච්චර මේ මහින්ද රජු කොච්චර කාලයක් මේ රට පාලනය කළා? දවස් 5යි නේ. දවස් 5 බලන්න දැන් පළවෙනි විජේපාව වසර 55යි මහා පරාක්‍රම බාහු 33යි නිශ්ශංක මල්ල 9යි නේද? ඒතර මහින්ද කියලා එක්කෙනෙක් රජ වෙනවා දවස් 5. ඒ කියන්නේ බල් රජ වෙනවා විතර අපෝ රජකම නැති වෙයි. හරිද? මේ වගේ අවස්ථා ගොඩක් අපේ රටේ තියෙනවා ළමයි. රජ හින්ද නේද? එහෙමද? ඒස නිශ්ශංක මල්ල රජ හින්ද නේ? ඔව් 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 ඒක සම්පූර්ණයි. එහෙමනේ දැන් ඵලයටපත් වෙන පුජ්‍යලයා දක්ෂ නැත්තා අදක්ෂ නම් අකාර්යක්ෂම නම් එයාට වැඩි කාලයක් රටපාලනය කරන්න ලැබෙන්නේ නැහැ. සර් දවසක් රජ වෙලා හිටපු රජතුමා කවුද? එවුනම්වේ. සර් දවසක් රජ වෙලා හිටපු රජතුමා කවුද? දවසක් ජනාධිපතිතුමා? නෑ සර් හන්නක් රජ වෙලා හිටපු රජතුමා. දවසක් රජ. යා සර් දවසක් රජ වෙලා හිටපු රජතුමා. සර් යා පස්වෙනි මුගලන්ද? ඔය ගොඩක් ඉන්නවද ඒ සමහර වෙමයි සමහර පොත්වල නම් විස්තර ඇත්තෙත් නෑ. දැන් සමහර අය දැන් ওই දඹදෙණි රාජධානියට වගේ එනකොට රැට රජ වෙනවා උදේ වෙනකොට එයා නෙවෙයි වෙලෙක් කෙනෙක් රජ වෙන්නේ. හරි ලංකා ඉතිහාස ගොඩක් මේ වගේ අවස්ථා දවස් 9 දවස් 7 දවස් 5 දවස් එහෙම රජ වෙච්ච අය මාස 3 මාස 6 එහෙම අවස්ථා ගොඩක් තියෙනවා නේ. ඒවා ඉතින් විශේෂ කාරණා නෙමෙයි. ඒ විශේෂ කාරණා නෙමෙයි. බලන්න ඊළඟ ප්‍රශ්නේ අපි යනවා ඊළඟට. ප්‍රශ්න අංක 91 නේද? නිශ්ශංක මල් රජුගේ රාජ්‍ය කාලය දක්වන්න. 90. මහින්ද රජ වී පස්වන දිනේදී ඔහු නෙරපා පොළොන්නරුවේ රජ වූයේ කවුද? නිශ්ශංක මල්. 90 වෙනි ප්‍රශ්නේ මහින්ද රජ වී පස්වන දිනේ ඔහු නෙරපා පොළොන්නරුවේ රජ වූයේ කවුද? නිශ්ශංක මල්. සර් නෙරපා කියන්නේ මොකද? එළවල අයින් කරලා. එළවල. දැන් අපි මේ එළවන්න හදන්නේ කෙනෙක් නේද? ඒ වගේ නෙරපා. තමන් දැන් රජකම ලැබුණාම පුතේ රජුගොල්ට රජකම ඉන්න පුළුවන් මරණකම්. නේද? එතකොට ඊට කලින් එයා රජකමෙන් අයින් කරා නම් ඒක නෙළපුවා කියලා කියන්නේ. හරිනේ? 91 නිශ්ශංක මල් රජුගේ රාජ්‍ය කාලය දක්වන්න. වසර 9යි කියලා කියන්නේ එහෙම නැත්නම් කාලේ ලිව්වොත් තමක් නේ 1187 1196 කියලා. 1187 1196 කාලේ වසර 9යි. අනු දෙක නිශ්ශංක මල් රජු මුහුණ දුන් අභියෝග මොනවා? ළමයි ලියලා තියෙන කියලා මට කියන්න මේ ඉන්න හැම දරුවෙක්ම ලියලා තියෙන නිශ්ශංක මල් රජු මොන අභියෝග ලියලා තියෙන්නේ? නෑ. ලියලා නෑ. ඒතර පෙළ පොතේ අභියෝග කීයක් තියනවද? 4ක්. 4යි. පළවෙනි එක මට කියන්න. විදේශයක ඉපදුණු රජෙකු අයෙකු හේවත් කාලිංග වංශයේ කිතුවීම. දෙක
පරාක්‍රම බාහු රජුගේ දක්ෂ සේනාධිපතියන් අවනතව තබා ගැනීම. පරාක්‍රම රජුගේ දක්ෂ සේනාපතියන් අවනත කර ගැනීම. තුන පාණ්ඩ්‍ය වංශිකයන් බලවත් වීම වළක්වා ගැනීම. හතර අභියෝග හතර ලියලා හරි කියලා කියන්න රගයන් ගුණ ඉස්සරහ අනුදෙවෙනි ප්‍රශ්නේ ලියන්නේ අපේ දරුවා අනුදෙකනේ දානු 92 නිශ්ශංක මල්ල රජුරුව මූණ පාපු අභියෝග කියලා පොතේ තියෙනවා අභියෝග හතරක් පළවෙනි හරි සර් ඔක්කොම හරිනේ පුතේ නෑ සර් හරි සර් හරි ලියන්න 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 එළමයි ලියා ගන්න ගමන් අහගන්න දැන් අපිට පළවෙනි අපි දැන් පාඩම් දෙකක් ඉවර කරලා තියෙනවා දැන් මේ පාඩම අත බොහෝ වෙලාවට අවසානෙටම අපිට එන්න පුළුවන් වෙයි අපි ලබන සතිය වගේ මේ පළවෙනි පාඩම් දෙකෙන් පොඩි ඇගෙවීමක් කරමුද හා සර් පළවෙනි පාඩම් දෙක දැන් බැලුවා පාඩම් දෙකක් එහෙනම් අපේ පැරණි ජන ජීවිතය සහ අපේ කීර්තිමත් රජවරු කියන පාඩම් දෙකෙන් එන පාඩම් කරලා සූදානම් වෙන්නේ මම ඒ කියන්නේ මේ කලින් පේපර් එක දානවා ඕගොල්ලන්ට හරිනේ කලින් පේපර් එක දානවා ඕගොල්ලෝ ඒක උත්තර ලියාගෙන පොත බලන්න නැතුව ලියන්නේ තනියම උත්තර ලියන්න හොඳ ළමයි වගේ උත්තර ලියලා අපි ඒක සාකච්ඡා කරනවා නේද නේද මම ලබන සතියේ සෙනසුරාදා උදේට දාන්නම් පේපර් එක හරිනේ ඕගොල්ලෝ ඒක උත්තර ලියාගෙන හවසට පාඩම් කරලා තියන්න ඕනද ඊළඟ ප්‍රශ්නේ යනකොටම මම 93 නිශ්ශංකමල් රජුගේ මව සහ පියා නම් කරා කවුද නිශ්ශංකමල් රජුගේ පියා මව පාර්වතී ජයගෝප රජු පියා ජයගෝප පියා ජයගෝප ලියා ගන්න පේලි දෙකක් මම තියලා තියෙනවා ලියන්න පුළුවන් පේලි දෙකේ වෙන වෙනම පියා ජයගෝප जयगोप मव पार्वती पार्वती शिवदेवी अंगे विश्व शिव
Shiva Deviyange nona tamai Parvati Devangan. Parvati ge namak tiyena. Saya ara paper e sikuradara dana berida senasuradata panti thiyena. Aman dana sikuradara sikuradara. Ha saya tika dawal lenna me danna print out ekak ganna thone. Hari 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 hari. Man goda kalin dana gena. Man kalin dana. Ilaga pute ilaga balanna ilaga prashne 94 Nishanka Malla Raju Polonnaruwa handunwa yatte kese ya me rate namak wenas kara aganuwa nama wenas karana Kalingapure Kalingapure bohomodai Nishanka Malla Rajuruwa Polonnaruwa handunnala tiyene Kalingapura kiyala Kalingapura Kalingapura Anupaha Nishanka Malla Raju muhuna dun abiyoga jayaganeemata gat kriyamarga monowada janathage siddina ganeemata kriyagareema vehera vihara vatinamkarane sarahasuru viyanati kirim thoriya godak dewal kara neda deepayak liyemu neda man athara peeli thiyala thiyenawa kiyada ude peeli hatarak thiyenawa sir Hatta Sancharaya karamin Vesiyage Siddhina ganima Ani, deka. Sir, ada pura sanchare karavim palaveni ekada harida. Hari hari hari, me kekel kiyanawa. Ada pura sanchare kar. Deka. Tula ahara dana di. Oh, tula ahara dana di. Lesi tula ahara dana di. Lesi keti me. Keti karanayak nisa lesi tula ahara dana di. Ini juga aneh. Tulahar dana, dima tulahar dana kianne, raja paule ayat dan pujjale ayangke barataha samaan wakarn dandi. De mama gatto din, mage barat dandi barat ter bodai dandi nene. Mama bodi ni sa mang ikter baran ay, ter mage barat dana deh dono tenja meni bodi praman. Hari ini, kita harus Sir, atau besi aja, hari ini mana agami kah sih bersih ada nak kate itu sudah kirim? Puluh hari, apa dia kata tiga hari ini? Puluh apa dah? Sora satu rupiah nanti kirim. Oh, sora satu rupiah nanti kirim. Satu rubiya neti kiri matat. Sare mama kalin kebe ka agami ka ha shubha shadana kate idu sidu kirima harida. Hari hari. Emeliyan.
සොරසතුරු බිය නැති කිරීමට දිලින්දන්ට සැලකීම. Sora satu biaya nanti kirim ha, dimana lesi itu? Sora satu biaya nanti kirim ha, dilindan ke sana ki. Dilindan kira dupat tay. Tapi kak kian gude, atara kono lian? Ini madu nada. Dalam dawahan setan. Nah, saya tambah rulak dia. Atau waktu rulak dia na lesi apa? Pernah temen. Jangan tahu itu batu sana lah mati negeri yang kurang ini. Di sini titi itu amin mas. Siang ta asirwa dekirim. Ekat tari. Ah, me dirga siwa ni mungkin kau mungkin rasa tak kalau siang tahu batu kat dia sesat dia uang lagi. Ne? Dirga selipi pihituwa min pasave ratavesiya ta avada di raduge sheshtatte huwa dakki eka liyanna puluwa me eka puluwanda daladaha wahanse tanpat kirima sadaha hada 60 da gaya karawima daladaha wahanse tanpat kirimata 60 da gaya ikkara kiyana eka puthu etana liyana wadata man palleha diila dena 97 prashna liyenawane 94 liyanna puluwanne eka ne eka 94 danna puluwa Are badu penavi meka liyamu seka vetti. Eune ude. Badu penavi meka liyamu seka keti. Janathawata badu sahana labadi. Janathawata badu sahana labadi. Taman kemathi ewa liyanna den. Sir 88 badu sahana labadi. Sir 88 badu sahana labadi ma. Aya gen ude. Sir, 88 badu sahana labadi. Oh, 88 badu sahana labadi. Itu pura-pura ini lagi ya. Ratapura sanchare kiri. Ini malu buat kaki ya. Ratapura sanchare kiri. Masya ke siddhina genima. Tulahar dana dima. Sora satu biaya nanti kiri. Maha dirin dan pesala kima. Janata awad badu sahana dima. Dirga silali pipito. Ini 88 awad di radhiga sesatte huwa dek dima. Ini pasti Rata versi awalnya, bahu adamika ha subuh sahur serva itu kiri. Hari ini, karena hantar aku lelir dino nih. Karena hantar aku apa lama lelir dino nih? Bahakliu. Hari. Mama ini lagi rute, mama ini lagi ber. Nishanka mal Raju Sanchare kalau istana sadah udah marah. Nishanka mala rajbi ho sanchare karapu tanula duda haran. Kono. Tis deka pituwa thiyena oy. Tis deka pituwa thiyena ne Nishanka mala duda rajasabha vetara uda thiyena. Sanchare viharaya. Dambulu viharayata giilla thiyena hari. Tripadasthanayata. Deka liya ganna wenna kiyala. Eka dewala liya ganna. Dahulu vihara, deh raja tuh mah meeting walay ane jangan tahu apa terus prosesnya ini, mau deh tuh bangsal lah nona sana ini. Dahulu vihara, anikka Sri Pada Sthani, dahulu vihara ya Sri Pada Sthani, menishan kamar rajuru sanchara garu sthana deka, dahulu vihara ya Sri Pada Sthani. Saya nishan kamar lah raju selipi kiyak. Kalau Nishanka mal Raju Polonnaruwa ve idikala godanagili sadaha udahara dakwana. Nishanka mal Rajuruwa Polonnaruwa ve idikarapu godanagili walata udahara. Monawada ganna puluwan etuma hadapu godanagili. 60 da gaya.
ඔලියන්න එක 60000ගේ 60000ගේ වටදාගේ නෙමෙයි පුතේ 60000ගේ සර් මෙතන ගොඩක් නූල් තියෙනවනේ ඔව් අවුල තියලා ලියන්න අපි ලියමු 60000ගේ සර් යටට යටට ද ලියන්න නැත්නම් කොමාද දාද නෑ යට ලියමු යට 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 ලියන්න හරි සර් උලක් කරලා ලියන්න මැදුර පොළොන්නරුවේ තිබිච්ච දලදා මැදුරට කියන්නේ 60000ගේ උඩ තව එකක් තමයි රන්කොත් වෙහෙර රන්කොත් වෙහෙර දෙවනි තරුවද සර් ඔව් දෙවනි තරුව ඊළඟ රූලයක් නිශ්ශංක මල්ල කරපු තව ගොඩ නැගිල්ල රන්කොත් වෙහෙර ප්‍රධාන ස්තූප දෙකක් එකක් කිරිවෙහෙර පොළොන්නරුවේ කිරිවෙහෙර අනිත් එක රන්කොත් වෙහෙර පොළොන්නරුවේ ගියා නම් දකින්න පුළුවන් නේ රන්කොත් වෙහෙර කිරිවෙහෙර මටත් ඒක මම ඔයගලන්ට මේ ඊළඟට මාර මේ පුරේක්ෂණ අභ්‍යාස කරද්දී එක දාලා මගේ මේ මැෂින් එකේ අවුලක් තියෙන නිසා මම ප්‍රසන්නයෙන් කරන්නේ නැත්නම් මේ මැෂින් එක ඉර වෙනවා ටිකක්. හරි. ඒක පොනේ නිශ්ශංකලතා මණ්ඩපය. අව එකක් ලියන්න සත් පෙළපොතේ නැහැ ඒක සත්මහල් ප්‍රාසාදය නිශ්ශංකලතා මණ්ඩපය අනිත් එක සත්මහල් ප්‍රාසාදය තව එකක් මේ පෙළපොතේ මේක ලියන්නත් පුළුවන් පුතේ මේක ගොඩනගිල්ලක් නේ මොකද්ද නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව අන්තිම ප්‍රශ්න 98 ප්‍රශ්න ගොඩක් කාලෙත් මේ මඩම කරා නිශ්ශංකමල්ල රජු පිහිටුවන ලද සෙල්ලිපි සඳහා උදාහරණ පෙළ පොතේ කිහිපයක් අපිට දීලා තියෙනවා 60000 ගේ ශිලාලිපිය තඹුළු පොරට ලිපිය වාදුරූපේ ලිපිය ඔව් සෙල්ලිපි දිනවා ලියන්න එක පොළොන්නරුවේ ගල්පොත ශිලාලිපි ඒක තමයි ලංකාවේ තියෙන දිගම සෙල්ලිපිය පොළොන්නරුවේ ගල්පොත ශිලාලිපි පොළොන්නරුවේ ගල්පොත ශිලාලිපි නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද සෙල්ලිපි වල උදාහරණ පොළොන්නරුවේ ගල්පොත ශිලාලිපි දෙක 60000ගේ ශිලාලිපිය 60000ගේ ශිලාලිපිය තුන දඹුලු පර්වත ලිපිය දඹුලු පර්වත ලිපිය
දඹුලු පර්වත ලිපිය දැන් මම ඉවර කරනවා දැන් ඉවර කරනවා දඹුලු පර්වත ලිපිය ඊළඟ වාදුරුප්පුවේ ලිපිය වාදුරුප්පුවේ ලිපිය අපි ලබනවා තියෙනම් පේපර් එක සාකච්ඡා කරමු. දැන් මම පේපර් එකක් දාන්නම් ඔයගොල්ලන්ට. ඒකට උත්තර ලියලා අපි ඒක සාකච්ඡා කරමු ලබන සතිය. Excuse me sir. Okay රුදෙ. සර් පළවෙනි වාරයටනේ මේ පාඩම් දෙකද? අපිට ඔක්කොම පාඩම් ටික සාපේම පළවෙනි වාරයට මේ දෙක බලා ගත්තාම ප්‍රමාණවත්. හරි සර්. සමහර පේපර් වල තුන්වෙනි පාඩම පොඩි කැලලක් දාලා තියෙනවා. නේද? මම හිතන්නේ අපි ලබනවා දින් පස්සේ පටන් ගත්තාන් ඉස්කෝලේ ඉවත් කියලා ඔයගොල්ලන්ට. විභාග හරි සර් thank you sir ආයුබෝවන් සර් හරි හරි ආයුබෝවන් සර්